පහුගිය ආණ්ඩුවට සාපේක්ෂව ගත්තාම මෙරට ජනතාවට මාධ්‍යවේදීන්ට යම්කිසි නිදහසක් තියෙනවා. ඒ නිදහස ආරක්ෂා කරන්න ඕනයි කියන තැන තමයි තියෙන්නේ. අපි දන්නවා පැහැදිලිවම මහින්ද රාජපක්ෂ කාලය තුළ ජනාධිපති අපේක්ෂා වෙලා ඉන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආරක්ෂක ලේකම්වල ඉඳදී මෙරටේ මාධ්‍යවේදීන්ට වෙච්ච තර්ජන ගර්ජන අපි පැහැදිලිව දැක්වා. මෙරටේ පුරවැසියන්ට විශාල වගකීමක් තියෙනවා. නිදහසින් පස්සේ ආරක්ෂා කරගනිපු ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයේ රටේ නැවත ස්ථාපිත කරගන්න මේ ජනාධිපතිවරණය යොදා ගන්න. මොනම තත්වයක් යටතේ හෝ ඒකාධිපති මිලිටරි බලවේගයකට මේ රට නතු කිරීම වළක්වා ගන්න. රට වටේ ගමින් ගමට ගිහිල්ලා ජනතාව දැනුවත් කරමින් මේ මිලිටරි පාලනය බලයටපත් නොවෙන්නට අවශ්‍ය සියලු කටයුතු අපි කරන බව පැහැදිලිව ජනතාවට කියන අපිත් එක්ක එකතු වෙන්න මේ බලවේගය පරාජයටපත් කරන්න. මේ අතර කිතුණු සහෝදරත්වයේ සංවිධාන කළ මාධ්‍ය හමුවක් රාජගිරියේදී පැවැත්වුණා. එම සහෝදරත්වයේ නියෝජිතයන් කිහිප දෙනෙකු මෙහිදී අදහස් දැක්වුවා. නැතුනේ අපේ අහිංසක ජනතාවයි. පංගුවක් අය කියනවා මේ මැරිච්චයවෙනේ සාධාන්‍යයක් ඉෂ්ට කරන්නම් මට ඡන්දය දෙන්න. තව කෙනෙක් කියනවා මට ඡන්දය දෙන්න කියලා. නමුත් මේ ප්‍රධාන වශයෙන් කියන මේ පුද්ගලයා ඡන්දය දෙන්න කී කී මොකද්ද යගේ යටි අරමුණ? එතකොට මේ නැතුණු ජීවිතවලට පණ දෙන්න යට පුළුවන්ද? මං ගෞරවයෙන් ඒ කියන හැම පුද්ගලයෙකුටම කියනවා මේ දේශපාලනයේ කර උඩ තියාගෙන මේ එදා පාස්කු ප්‍රහාරේ නැතුණු ජීවිතයක සෙල්ලම් කරන්න එපා කියලා. පාස්කු ප්‍රහාරේ රූපවාහිනී සමහර මහත්ය මේ ගෙනියන විදිය ඒකට අපි හෙලා දකින කතෝලික විදියට ගෝඨාභය රාජපක්ෂ පිටිපස්සෙන්දලා මෙම මෙහෙයුම කරලා ඉවරලා අද වෙන කට්ටියට මේක දාලා අපේ කතෝලික ජනතාවේ හිත බිඳින විදියට හිත බිඳලා එක්සත් ජාතික පක්ෂය යන ඕනේ ඡන්ද සමහරලාට තමන්ගේ පැත්තට හරව ගන්න. ගෝඨාභය රාජපක්ෂ දිනවන ඒකකය බවට පත් වෙලා සමාජ චැනල් විශේෂයෙන් කතෝලික ජනතාවෙන් ඉල්ලීමක් කරනවා මේ වෙලාවේ බුද්ධිමත් ඡන්දේ පාවිච්චි කරන්න